බයිස්කෝප් කරා. සිංහල සිනමාවට වර්ෂ 74ක් සම්පූර්ණ වෙන දවසේ තවත් ලස්සන දේවන්ත චිත්‍රපටයක වැඩ ආරම්භ කරා. ඒ වර්ෂය තමයි 2021 ජනවාරි මාසේ 21 වෙනිදා. චිත්‍රපටය තමයි සයිමන් නවගත්තේගම සූරින්ගේ නවකතාවක් ඇසුරෙන් ජැක්සන් ඇන්තනි විසින් තිරනාටක සකස් කරලා සම්මානිත අධ්‍යක්ෂක සුනිල් ආරියරත්නයන් විසින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරපු ශීරසාගරයේ කැළඹෙන කියන චිත්‍රපටිය. අද බයිස්කෝප් කතාව ශීරසාගරයේ කැළඹෙන කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ඉතාම ඉතා විශාල බාධක මැද රූපගත කරලා මේ වෙනකොට ඉතාම සාර්ථක විදිහට තිරගත වෙන චිත්‍රපටියක්. බයිස්කෝප් කතා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන ඇත්තටම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. 1978 වර්ෂයේ අනුපමා චිත්‍රපටයෙන් පටන් අරගෙන මේ වෙනකොට චිත්‍රපට සාර්ථක චිත්‍රපට රාශියක් ඔහු නිර්මාණය කරලා තියෙනවා. ඒ අතරින් අනුපමා, පොඩි මල්ලි, සිරිබෝ අයියා, සරුංගලේ, ක්‍රිස්තු චරිතය කියන චිත්‍රපට ප්‍රධාන තැනක් ගන්නවා. ඊට අමතරව කුසපබා, පත්තිනි, යසෝදරා, විජයබා කොල්ලේ වැනි චිත්‍රපට ඒ වසරවල වැඩිම ආදායම් ලැබපු චිත්‍රපට විදිහට ඉතිහාසගත වෙනවා. ඒ විතරක් නෙමෙයි පීපල්ස් අවෝඩ් එක පවා මේ චිත්‍රපටි වලට ඔහු දිනාගෙන තියෙනවා. ඉතින් ශීරසාගරයේ කැළඹෙන චිත්‍රපටියේ බයිස්කෝප් කතාවක් කරන්න ඕනේ කියලා මම මහාචාර්යවරයාගෙන් ඒ ගැන විමසුවා. ඔහු කිසිම පැකිලීමකින් තොරව මට ඒ චිත්‍රපටයේ විශේෂ සිද්ධි රාශියක් ප්‍රකාශ කළා. ඉතින් ඔහු මට කියපු විදිහට නම් ඔහුගේ චිත්‍රපට ජීවිතයේ චිත්රපට ඉතිහාසයේ කිසිම චිත්‍රපටයකට නැති තරම් බාධක රාශියක් මේ චිත්‍රපටය රූපගත කරනකොට ඔහුට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු බාධක ජය අරගෙන මේ වෙනකොට චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. ඉතින් එයා මුලින්ම කිව්වේ මුළු ලෝකෙම වෙලාගත්ත කොවිඩ් වසංගතය දරුණුවට තිබිච්ච අවධිය තමයි මේ චිත්‍රපටය රූපගත කිරීම මුලින්ම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මුහුරත් තුළල පවත්වන්න චිත්‍රපටයේ නිෂ්පාදක තමයි සරසවි සිනරු අධිපති HD පේමසිරි මහත්මයා. පේමසිරි මහත්මයාගේ ගෙදර තමයි මුහුරත් තුළල පවත්වන්න ඉඳලා තියෙන්නේ. ඉතින් මේ කොවිඩ් ප්‍රශ්න නිසා ඒ මුහුරත් තුළල ඔහුගේ නිවසේ පවත්වන්න තිබිච්ච එකත් වෙන තැනකට ගිහිල්ලා තමයි මුහුරත් තුළල පවත්වලා තියෙන්නේ. ඉතින් මහාචාර්යතුමා මට කිව්වා ගල ගෙදර මුහුරත් උළෙලක ඉඳලා සීලුම නළු නිලි කාර්මික සිල්වීන්ට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරගත් එකම චිත්‍රපටියත් මේක කියලා ඉතිහාසගත වෙයි කියලා ඔහු මට හිනා වෙවි කිව්වා. මොකද හැම රූපගත කරන දවසකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුත් ඒ සෙට් එකේ ඉඳලා තියෙනවා. රාජ්‍යත්වයත් මනුෂ්‍යත්වයත් අතර දූරණ වෙන අධිරාජයෙක්. ආ මේ අධිරාජයේ අධිරාජයා පමණක් නොවේ. මේ අධිරාජ්‍යයේ පෙරහිව කැරලි ගසන අහිංසක ගෑනුන්ගේ සහ මිනිසුන්ගේ අරගලේ අධිරාජයා. ඉතින් මේ චිත්‍රපටයේ දර්ශනතල රාශියක් යොදලා රූපගත කරලා තියෙන රම්මිනි තැන්න සිනමා ගම්මානය තුළ ඉතින් රම්මිනි තැන්නේදී කොවිඩ් තත්ත්වය ඉතාම දරුණු වෙලා තියෙනවා. චිත්‍රපටයේ රංගපාපු ප්‍රධාන නළුවෙකුට කොවිඩ් වසංගතය හැදිලා තියෙනවා. ඉතින් ඔහු තිස්සමහාරාමේ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. දැන් රම්මිනි තැන්නේ ඉඳලා තියෙනවා 45ක කණ්ඩායමක්. ඉතින් ඒ දවස් 14ක් මේගොල්ලන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියලා තියෙනවා දවස් 14ක් යනකම් කොහෙවත් යන්නේ නැතුව රන්මිණි තැන්නුවේ ඉන්න කියලා. ඉතින් ජැක්සන් ඇන්තනිත් ඉඳලා තියෙනවා. ජැක්සන් ඇන්තනි ඇතුළු සිනමා කණ්ඩායමම දින 14ක් රන්මිණි තැන්නේ නිරෝධායනය වෙලා තියෙනවා. ඊට පස්සේ හැම කෙනෙක්ගෙම ලේ පරීක්ෂා කරලා කොවිඩ් පරීක්ෂාවත් කරලා තියෙනවා. ඒ දෙක කරලා පරීක්ෂණ ප්‍රතිඵල එනකම් ඉඳලා තමයි මේගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊළඟ රූපගත කිරීම කරලා තියෙන්නේ දඹුල්ල ප්‍රදේශයේ. දැන් වසංගතය ඉතාම දරුණු විදිහට රටපුරා පැතිර යනවා. රටපුරා විතර නෙවෙයි ලෝකෙ පුරා පැතිර යනවා. චිත්‍රපට කණ්ඩායමත් කොළඹ තැන් තැන් වල තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් මේක කරන්නත් ඕනේ. දඹුල්ලේ හෝටලුත් වහලලු තීබිලා තියෙන්නේ. ඉතින් වාහන වලට සීමා පනවලා දන්නවනේ කවුරුත් දන්නවනේ ඒ කාලේ රට තුල ඇති වෙච්ච උද්ගත වෙච්ච තත්ත්වේ කොහොම හරි කොළඹ මහදිසාපතිතුමා
ප්‍රදීප් යසරත්න මහතා තමයි මේ චිත්‍රපටි කණ්ඩායමට දඹුල්ල යන්නේ මේ වැඩවලට උදව් කරලා තියෙන ඉතින් අපේ මහාචාර්යතුමා සුනිල් ආරියරත්න මහත්මයා ප්‍රදීප් යසරත්න මහත්මයාට ස්තුති කරා බයිස්කෝප් කතාතුණු ස්තුති කරා ඒ වැඩවලට ඉතාම සහායක් දුන්නා කියලා ඒ සහයෝගයට ඉතින් ඒ කොවිඩ් වසංගතයට අදාළ කිසියුලම කොන්දේසි වලට යටත් වෙලා තමයි දඹුල්ල තිබිච්ච රූපගත කිරීමුත් මේගොල්ලෝ කරලා තියෙන්නේ Kru Rajiraja Prerahiwa Sannatta Aragalakata Sudanamana Vimukti Kamin Mahinda ba Etakota Ashyage kakulata man beth bandinne Ing chithrapatiye narmana kaata balanna puluwang me chithrapatiye pradhanama darshana talayak tiyenawa gahak uda tiyena pala pradhanama darshana talayak thamai eka iting eka usa gaha mudune tattu tunakata thamai e Pela hadala tienni, citra padi kala adyaksaka dammeke hewa duwatta ita hondin e wede karala tienwa kiyala mata kala kiyala mata mahacharyatuma kiyuwa. Iting katargama tienawa amara wewa kiyala wewak. E amara wewa idiriye tiena wisala gahaka tamai me pela nirmanaya karala tienni. E vitarak nemei e awata wallali bahulowa gewasenawa kiyala kiyuwa. Eka nisa gahaya araksata pela hemogema araksawata wenama kandayamaku todola tienawa e amara wewa awata pariksawata. Ting adyaksa mahaturu kandayame gaha udata negala tamai pela athule thiyena sigilum darshana rupagatha karala thiyene. Namuth oya karagena yanakota visala abaddiyekata muhuna denna sidu vela thiyena. Maha polowa ha purabadana soora kæmata lakku janathawak. Uninam mangoka me kawulin ipidata visi karanna. Darshana wage rupagatha karala thiyena ratri kale. ඉතින් කැමරා අධ්‍යක්ෂණය කරේ අපේ අපිට ඉන්න දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක් එක්වන චාන්ද දේසප්‍රිය. ඉතාලම අමාරුයි මේව රූපගත කරා කියලා චිත්‍රපටිය නර්මන් කොට පෙනේ. ඉතින් රාත්‍රී රූපගත කිරීම වගේක් කරනකොට පැලාවට පන්දන් දැල්වල දිනවා. කොහමද මේ පන්දන් වගේ පෙරලිලා පැල සම්පූර්ණයෙන්ම පැලයි ගහයි දෙකම ගිනි අරගෙන තියෙනවා. ඉතින් කට්ටිය විශාල ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. නැවත පැල හදන්නත් ඕනේ මොකද රූපගත කිරීම ඉවර නැහැනේ. ඉතින් පළ නැවත හදනකන් දවස් 4ක් මේ කට්ටිය ආයිත් රම්මිනි තැන්නට ඇවිල්ලා නැවතිලා ඉඳලා මේ පළ හැදුවට පස්සේ තමයි නැවත ගිහිල්ලේ දර්ශන රූපගත කරලා තියෙන්නේ. ඉතින් කොහොම හරි දවස් 4කට පස්සේ පළ යන්තම් කොහොම හරි අටවගෙන තියෙනවා. දැන් ගහ පිච්චිලා නිසා අධ්‍යක්ෂකවරයාට ගහ උඩට යන්න බැරි වෙලා මහාචාර්යතුමා ගහට නැගලා ගහ උඩට නැගලා නෙමේ ඒ ඩිරෙක්ෂන් කටයුතු බලලා තියෙන්නේ. මෙයා රූපගත කිරීම සියල්ලම නර්මන තියෙන බිමේ ඉඳලා මොනිටර් එකෙන් බලලා තමයි ටේක් එක ඕකේ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෘතිම වැස්ස යොදලා තියෙනවා. ඉතින් කෘතිම වැස්සට එදුවට පස්සේ ගහයි පැලයි දෙකම තිබුණා තියෙනවා. ওই බාධක නිසා තමයි එතුමා ගහට නගින්න නැතුව බිමේ ඉඳගෙන සීලොම දර්ශන රූපගත කිරීම බලලා ඕකේ කරලා තියෙන්නේ. එවිලි කොරණ්‍යං මසක් බඳ මා ගල්තු රණ්‍යං ගොයෝ මහපොළොව බලාගෙන හිටියා බාහකාර එනතෙක් අධිරාජයා ගාමනායකව වහූරන් කනෝ ගාමනායක විජිත වැසියන් නොමරා මරනෝ ආන් එහෙමයි මං කැමති බය වෙනවට අකමැති වෙනවට චිත්‍රපටි දිනව සටන් දර්ශන රාශියක් ඉතින් මේ සටන් දර්ශන වලටයි හමුදාවටයි අතිරේක නළු නිලියන් 500ක් පමණ ඕන වෙලා තියෙනවා. ඉතින් දැන් කොවිඩ් වසංගතයේ උග්‍ර වෙච්ච කාලෙනි කිසිම රූපගත කිරීමක් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගෙන් තොරව කරන්න බැරි නිසා කොහොම හරි මේගොල්ලෝ කතරගමයි 30 හරමයි අවටින් මේ 500ක් විතර තරුණ තරුණයන් තෝරගෙන තමයි මේ රූපගත කිරීම ඉතාම ආරක්ෂිතව මේ රූපගත කිරීම කරලා තියෙනවා කොවිඩ් ආරක්ෂණ නීති රීති වලට යටත්ව. විරාජ්‍යගේ ශරීරයෙන් නැහැ. ඉතින් ඉතිහාසගත වෙනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වරට තමයි හැම දවසකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග චිත්‍රපටය රූපගත කරලා තියෙන්නේ. මම හිතන්නේ ශීර්ෂාගෙර සමග ඒ සිද්ධියත් ඉතිහාසගත වෙනවා. අවසාන වශයෙන් යමක් කියන්නත් ඕනේ. අපි කවුරුත් දන්නවානේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අධිරාජයාගේ චරිත නිරූපණය කරන්නේ ජැක්සන් ඇන්තනි විසින්. ඔහු මේ වෙනකොට අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. පළමුවෙන් ඔහුට ඉතා ඉක්මනින් සුවේ බයිස්කෝප් කතාවදී අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුනිල් ආරියරත්න මහත්මයා මට ප්‍රකාශ කරා
දින 45ක් විතර ජැක්සන් සමග ගත කළා කියලා ඒ තරම් කාලයක් ඔහු සමග ගත කරපු අවසන් අවස්ථාව ඒ වත් ඔහුමට ඉතා දුක් මුසු ප්‍රකාශ කරා ඒ දින 45 ඇතුළත ජැක්සන් ඇන්තනි මහත්මයාගේ උපන්දිනයක් පවා ඒගොල්ලෝ සමරලා තියෙනවා ඉතින් හේමාල් පවා ප්‍රකාශ කරලා තියෙනවා ජැක්සන් උයයි එකම ලොජ් එකේ එක ළඟ ලොජ් වල හිටියා ඉතාම සතුටින් හොඳින් ඒ කාලේ ගත කළා කියලා හේමාල් රන්සිංහ පවා ප්‍රකාශ කරලා තියෙනවා පත්තිනි යශෝදරා විජේබා කොල්ලේ ඔබ වෙතගෙන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයක් ජනතාව තෘප්තිමත් නම් ඒ රාජ්‍ය පවතිවි ජනතා නුරුස්නාවයි විප්ලවයේ කැඳවන්නේ අරගලකරුවෙක් රජ වෙන්නත් පුළුවන් රජෙක් අරගලකරුවෙක් වෙන්නත් පුළුවන් ශිරසයගිරි කැලමින චිත්‍රපටියට එක ගීතයක් පමණක් අඩංගු වෙනවා මේ ගීතේ ගායනා කරා ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින් පද රචනා කරා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කළා රෝහණ වීරසිංහ විසින් මේ චිත්‍රපටි සියලුම සංස්කරණ කටයුතු සිදු කළා අජිත් රාමනායක විසින් මේ චිත්‍රපටියේ අධිරාජ්‍යයාගේ චරිතය ජැක්සන් ඇන්තනි විසිනුත් කැරණි නායකයා ලෙස හේමාල් රණසිංහත් ඊට අමතරව උදාර වර්ණකුල සූර්ය රවීන් කනිෂ්කගේ පළවෙනි චිත්‍රපටිය කුමාර තිරිමාදුර සරත් කොතලාවර ඇතුළු නළු නිලයන් රසක් චරිත නිරූපණය කරනවා චිත්‍රපටිය නිෂ්පාදනය කළා කවදා සිනමාට ආදරේ නිර්මාණ රසක් සිනමාවට නිෂ්පාදනය කළ සිනමාවට මහා වූ සේවයක් ඉටු කරා සරසල් සිනරු අධිපති HD ප්‍රේමසිරි මහත්මයා තමයි සීරසාගරේ කැලමන චිත්‍රපටිය නිෂ්පාදනය කළේ රටම විරාගත්ත කොවිඩ් වසංගතයේ තිබුණත් මේ සියලු දෙනාගේම කැපවීම අදිෂ්ඨානය මත චිත්‍රපටයේ සියලුම රූපගත කිරීම දින 45ක් ඇතුළත නිම කරා කියලා මට මහාචාර්යවරයා ප්‍රකාශ කරා ඒක තමයි ඔවුන් ලැබූ ජයග්‍රහණය කිරත් ඔහුමට අවසාන වශයෙන් ප්‍රකාශ කළා සිරසාගර කැලමින චිත්‍රපටය ඉතාම ලස්සන චිත්‍රපටයක් ඉතින් හැමෝටම ආරාධනා කරනවා නරඹන්න කියලා මේ බයිස්කෝප් කතා තුනින් සිරසාගර කැලමින චිත්‍රපටය ඉතාම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා එතන ඔබ සියලු දෙනාටම මම සුබ පතනවා මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර